පසුගිය හතරවෙනිදා නුගේගොඩදී පවත්වන ලද රැලියකදී මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අබේතිස්ස හිමියන් විසින් අනාවරණයක් සිදු කළා. ශරියා නීතිය යටතේ මරා දමන ලද 20කට අධික පුද්ගලයන් පිරිසක් සිටින බවටත්, ඒ වගේම ඒ පිළිබඳව සියලුම ලිපිගොනු උන්වහන්සේ සතුව තිබෙන බවටත්, ඒ වගේම මේ පිළිබඳව අපරාධ විමර්ශන අංශවලට කරුණු ලබා දෙන බවටත් එලෙස උන්වහන්සේ විසින් එදින අනාවරණයක් සිදු කිරීමට යෙදුණා. මෙලෙස රටේ පවතින නීතියෙන් පරිබාහිරව යම් පුද්ගලයෙක් ඝාතනය කර තිබෙනවා නම් එය ඉතා බරපතල අපරාධයක් වශයෙන් පෙන්වා දීමට හැකියාව තිබෙනවා. ඒ නිසා උන්වහන්සේ සිදු කරන ලද අනාවරණය පිළිබඳව පොලිස් මූලස්ථානයේ දැඩි අවධානය යොමු වුණා. එබැවින් ඒ පිළිබඳව මෙලෙස පුද්ගලයන් 20ක් ශරියා නීතිය යටතේ 20කට අධික ප්‍රමාණයක් ඝාතනය කර තිබෙනවාද යන කාරණය පිළිබඳව සහ එලෙස කර තිබෙනවා නම් ඒට වගකිය යුතු පුද්ගලයන් නීතිය හමුවට ඉදිරිපත් කිරීම සඳහා මේ පිළිබඳව විමර්ශනයක් සිදු කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමු කිරීමට කටයුතු කළා. දෙවැනි කාරණය, මාධ්‍යවේදී උපාලි තෙන්නකෝන් ඔහුට 2009 වර්ෂයේදී පහරදී බරපතල තුවාල සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් එක් සැකකරුවෙක් ඊයේ දින අත්අඩංගුවට ගැනීමට ක්‍රියා කළා. මේ සැකකරුව අත්අඩංගුවට ගත්තේ ඇඟිලි සලකුණු මගින් අනාවරණය වූ කරුණු මතයි. මුලින්ම ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් ඒ සිද්ධියට අදාළව ලසන්ත වික්‍රමතුංගගේ වාහනයේ තිබිලා ඇඟිලි සලකුණක් හමු වෙලා තිබුණා ඒ සිද්ධිය විමර්ශනය කරන නිලධාරීන්ට. ඉන්පසුව ඒ ලසන්ත වික්‍රමතුංග ඝාතනය පිළිබඳ විමර්ශනය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත බාර දුන්නා. ඉන්පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කරන විමර්ශන අතරදී ඒ ඝාතන සිද්ධියට අදාළව යුද හමුදාවේ බුද්ධ්‍යංශයේ 285 දෙනෙකුගේ ඇඟිලි සලකුණු ලබා ගැනීමට කටයුතු කරලා තිබුණා. ඉන් අනතුරුව මේ වාහනයේ තිබිලා ලසන්ත වික්‍රමතුංගගේ ඒ අදාළ වාහනයේ තිබිලා සොයාගත් ඇඟිලි සලකුණත් සමග අර ලබාගත් ඇඟිලි සලකුණු 285 සංසන්දනය කිරීම සඳහා ඇඟිලි සලකුණු රෙජිස්ට්‍රා වෙත ඒවකට යොමු කර තිබුණා. නමුත් එම ඇඟිලි සටහන් කිසිවක් ලසන්ත වික්‍රමතුංගගේ වාහනයේ තිබී සොයාගත් ඇඟිලි සලකුණ සමග සැසඳිලා තිබුණේ නැහැ. 2009 වර්ෂයේදී මාධ්‍යවේදී උපාලි තෙන්නකෝන්ට පහරදී බරපතල තුවාල සිදු කිරීමේ සිද්ධියක් වාර්තා වෙනවා. ඒ සිද්ධියෙන් අනතුරුව ඔහු පාවිච්චි කළ ඔහුගේ වාහනයේ තිබිලත් එක් ඇඟිලි සලකුණක් එවකට සොයාගෙන තිබුණා. ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පසු කාලීනව මේ උපාලි තෙන්නකෝන්ට පහර දීමේ සිද්ධිය පිළිබඳ විමර්ශනත් පැවරෙනවා. ඒ අනුව ඉහත 285 දෙනාගෙන් ලබාගත් ඇඟිලි සලකුණු මේ උපාලි තෙන්නකෝන්ගේ වාහනයේ තිබිලා සොයාගත් ඇඟිලි සලකුණත් සමග සැසඳෙනවාද යන්න පරීක්ෂණයක් කරන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඇඟිලි සලකුණු රෙජිස්ට්‍රාර්ගෙන් ඉල්ලීමක් කරලා තිබුණා. ඒ අනුවයි යුද හමුදාවේ කෝප්‍රල්වරයෙකු වන ලලිත් රාජපක්ෂ යන අයගේ ඇඟිලි සලකුණු ඒ 285 දෙනා අතර තිබුණු ඇඟිලි සලකුණක් අදාළ වාහනේ උපාලි තෙන්නකෝන්ගේ වාහනයේ තිබුණු ඇඟිලි සලකුණ සමග සැසඳෙන බවට ඇඟිලි සලකුණු රෙජිස්ට්‍රා විසින් අනාවරණය කරගෙන තිබුණේ. ඒ ඔස්සේ ඒ ඇඟිලි සලකුණු සැසඳීම ඔස්සේ සිදු කරන ලද වැඩිදුර විමර්ශනයෙන් පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ඊයේ දින හංවැල්ල ප්‍රදේශයේදී අදාළ ඒ හිටපු හමුදා කෝප්‍රල්වරයා අත්අඩංගුවට ගැනීමට කටයුතු කරනු ලැබුවා. මේ යුද හමුදා කෝප්‍රල්වරයා 2014 වර්ෂයේ සිට 2017 පෙබරවාරි දක්වා කාලය තුළදී ජර්මනියේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ රැකියාව කරන ලද අයෙක්. මොහුව අද ගම්පහ ගරු මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කළා. ඒ අනුව ඔහුව එළඹෙන 19 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළා හඳුනා ගැනීමේ පෙරෙට්ටුවක් එදිනට පැවැත්වීම සඳහා. තුන්වෙනි කාරණය ඇවන්ගාඩ් පාවෙන අවි ගබඩාව පිළිබඳව. ඒ සම්බන්ධයෙන් ගරු නීතිපතිතුමාගෙන් ලැබුණු උපදෙස් අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. වැඩිදුර විමර්ශනය ආරම්භ කර තිබෙනවා. ඒ අනුව අද
රක්නාලංකා ආයතනයේ හිටපු සභාපතිවරයෙකු වන වික්ට සමරවීර නැමැති අය පුද්ගලයන් අට දෙනෙකුගේ නම් ගරු නීතිපතිතුමාගෙන් ලැබී තිබුණා නෛතික ක්‍රියාමාර්ග ගන්නා ලෙසට. ඒ අට දෙනාගෙන් එක් අයෙක් තමයි මේ වික්ට සමරවීර යන අය. ඒ අනුව මේ වික්ට සමරවීර යන අය අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ භාර වී තිබුණා. ඉන් අනතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහුව අත්අඩංගුවට ගත්තා. ඔහුව අද ගාල්ල ගරු මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.